ඇසරණත් එක්ක අද අපි එකතු කරගන්න ඒ සුන්දර චරිතය ඔබ මම අපි කවුරුත් ඉතාමත්ම හොඳින් දන්නා හඳුනන තාරකා වාසල උන්දිරාරච්චි නොහොත් තාරකා සූර්ය බණ්ඩාර අයිබෝන් තාරකා අක්කා අයිබෝන් මල්ලි මම හිතන්නේ අපි දෙන්න ටෝකි තිහ වැඩසටහනක හම්බෙන දෙවෙනි අවස්ථාව අද මම බලාපොරොත්තු වෙනවාකේ ටෝකි තිහ වැඩසටහනින් ඔබට ගිහිල්ලා ඔබත් එක්ක සමීප කතා භාගය දෙන්න මොකද අපි දන්නවා තාරකා කියන මේ ලේඛිකාව මේ සුන්දර ලේඛිකාව නිවේදිකාව රංගන ශිල්පිනිය ගොඩක් රසවත් කතා මවන්නිය එතකොට ගොඩක් සුන්දර අදහස් දරන්නිය අතොර ලංකාවේ කාන්තාවන් අපි බහුතරයක් ගද්දි ඊටාම සුළුතරයකට විතරක් පීඨන ලස්සන දැක්මක් තියෙන කෙනෙක් ඉතින් ඒ නිසා මම ඔයගලන්ට ආරාධනා කරනවා හැමෝම එකතු වෙන්න අපිත් එක්ක මේ සුන්දර කතාබහට රස විඳින්න. මුලින්මක්කේ ජීවිතය ගැන පොඩ්ඩක් කතා කරමු. ජීවිතය කියන එකට ගොඩක් දෙනෙක් එක එක අර්ථකථන දෙනවනේ. ඔබ කොහොමද මේ ජීවිතය දකින්නේ? මම හසේ වාරදී ආරම්භයේදී කිව්ව වචන ටිකට ලස්සන දැක්මක් තියෙනවා කියලා කිව්වා. මට ඉතින් ඒක උත්තරෙත් තියෙනවා ඔය අහන දෙයට. ඒ කියන්නේ දැන් සමාජයේ තියෙනවනේ මල්ලි එක එක ඒවා නිකන් මත කියමුකෝ මත හරි අදහස් හරි දේවල් තියෙනවා දැන් සමහර වෙලාවට මිනිස්සු විශ්වාස කරනවා ඒක ඉතින් අපේ දෛවය අපි මේ ලබා උපන් හැටි අහලා තියෙනවා අපේ සමාජයේ තියෙන දේවල් මේ අපිට ඉතින් මෙච්චරයි අපිට පුළුවන් මේක අපේ ලැබීම ලැබීම මේ වගේ මේවා ඇත්තටම ඒ කියන්නේ පදනමක් නැහැ මේවයි හැබැයි අනිත් පැත්තේ පදනමක් නැහැ කියනත් මේ පදනමක් තියෙනවා ඇයි දන්නවද දැන් එක එක පුද්ගලයා තමන්ගේ ජීවිතේ ගත කරනකොට ඒ අය මුහුණ දෙන තත්ත්වෙත් එක්ක ඒ අය යම් යම් අදහස් වලට එළඹෙනවා තමන්ගේ ජීවිතේ සම්බන්ධව මම කියන්නේ පුද්ගලයාට වෙනස් මේක දැන් ඔයා අහන තැනට මම එන්නම් ඔයා හැම ජීවිතේ ගැනනේ දැක්මනේ මම කියනවා දැන් එන්නද නිතෙන්ට එතකොට මං කියන්නේ පදනමක් නැහැ හැබැයි පදනමක් තියෙනවා කියලා. පදනමක් ඉබේම හැදිලා තියෙනවා හැබැයි පුද්ගල අනුබද්ධයි ඒක. ඉබේම ඒක ඒක සමාජගත වෙලා. මම දැන් මේ උදාහරණ ගත්ත වචන ටික විතර නෙවෙයි තව ගොඩක් දේවල් අපේ සමාජයේ තියෙනවා. හුඟක් කියව හරි ඒ කියන්නේ ඒවා හරි නෙගටිව්. අපිට ගොඩක් අයට එන්නේ එහෙම ඒවා. එතකොට දැන් පුද්ගලෙක් Tamanට මොනවා හරි ඒ කියන්නේ මේ පුද්ගලයාට අනුව දෙයක් යම් කිසි දෙයක් කරන්න කියලා ඒක අසාර්ථක වුණාම එයා ඒක අසාර්ථක වුණොත් ඒකේ ටෙක්නික්ස් මොනවද කියලා සමාජයට හිතන්නේ නැති වෙන්න පුළුවන් නේ. තමන් කරන්න දෙයක් කරන්න යනකොට වහයි දන ක්‍රීඩකෙක් දුවනවා කියලා. එයා මීටර් 100 දුවනවා. ඒතකොට ගෙදර ඉඳලා කියලා නිකම් මීටර් 100 දුවන්න පුළුවන්ද? බෑනේ. ඒක achieve කරන්න step by step යන ගමනක් තියෙනවා. Rehearsals, practices. විශාල කැපවීමක් තියෙනවා. ඊළඟ හොඳ ට්‍රේනර් කෙනෙක් ඉන්න ඕන සමහරවිට. තනියෙන් බෑනේ. ඊළඟ තමන් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. ආහාර ද විටමින්ස් ද එතකොට ඒ තියෙන ෆිට්නස් එකද ඔක්කොම එතකොට එයා නිකන් ගෙදරින් ඉඳන් ගිහිල්ලා මීටර් 100 දුවලිවලා අයියෝ මේ මගේ ලැබීම කියලා කිව්වට ඒක හරිද සාධාරණ නැහැ ඒක වැරදි ඒකයි මං කිව්වේ පදනමක් නැහැ හැබැයි පදනමක් තියෙන පුද්ගල අනුබද්ධ නිසා එතකොට ඒ වගේම අපේ සමාජයේ මල ගොඩක් කරලා අපිට ඇහෙනවා දැන් ඔයා හිතන්නකෝ දැන් ඔය දැන් ඔක ෆැමිලි එක ගත්තොත් දැන් අපි සාමාන්‍යයෙන් පොඩි ළමයෙක් හැදෙනකොට එයාට ඒ පවුලේ පසුබිමේ දෙමාපිය වැඩිහිටි ඔය ඉන්න අය කියන දේවල් ඇහෙනවා. එතකොට නිතරම ඇහෙනවා නම් අයියෝ අපිට මේ මේ මෙහෙම තමයි අපිට බෑ. ඔයාට බෑ. විභාගයක් ලියුවද ඒක පෙරුණුව. Negative vibes. අන්න ඒක. يعني ඒක තනි කරම එයාගේ ඔළුවට එන්නේ වෙන විදිහකට. ඔයාට බෑ. එයාට එයා කොහොමද කරේ? මේ වෙන ළමෙක් කියව මේ සංසන්දනය කරන්න කියන ළමයා පුළුවන් ඔයාට බෑ. ඒක එතකොට ඒක ඒක යන කාවදිනවා ඒක තමයි අන්තිමට අපි මත කියලා දකින්නේ අපිට ඒව નિરાයාසයෙන් ඇවිල්ලා අපිව අහු වෙනවා ඒක සමහර ට්‍රැප් එකක් වගේ ඒක ඉතින් ඒක මේ සේරම තියෙන සමාජයක් ඇතුලේ අපි කොහොමද ඒක දිග කතාවක් මෙතනින් මම හිතන්නේ කියන්න අමාරුයි ඒක අපි වෙන දවසක මම හිතා වාගේ වෙන වැඩසටහනේ අපිට ඒක දීර්ඝව කතා කරන්න පුළුවන් හොඳ මාතෘකාවක් එතකොට අන්න ඒ අතරින් ඒ කියන්නේ එතන ඉන්න ගමන් අපේ දැක්ම හදාගන්න. ඔයා කියවල තියෙනවනේ මාව. මගේ පොත් සම්බන්ධව නෙමෙයි.
මාව තාරකා කියන එක නම යම් ප්‍රමාණයකට ඔය අයයි මයි අඳුරගත්තට පස්සේ අපි යම් කියවීමක් තියෙනවා මගේ. ඒතර ඔයා හිතනවා සුන්දර කියවීමක් තියෙන මේ සුන්දර දැක්මක් තියෙන පුද්ගලයෙක් කියලා. එහෙනම් ඒක ඇතුළේ තියෙනවා මම ජීවිතය ගැන දකින සහ හිතන ඒ අදහස් ටික. සබවින්ම ඒ නිසාම තමයි ඒ සුන්දර තාරකාවිය නැවත වරක් මම මගේ වැඩසටහනත් එක්ක එකතු කරගන්නේ මොකද ජීවිතේ හොයන ලස්සන කාන්තාවක් ඉන්න පුළුවන් ජීවිතේ හොයන තවත් පිරිමින් ඉන්න පුළුවන් ඒ හැමෝටම ඔබ මේ දකින දැක්ම දැකීම තුලින් ජීවිතය හම්බ වෙනවා කි. හොයා ගන්න ඕනේ නේ ජීවිතය අනිවාර්යයෙන්ම ලස්සන දේවල් කියනවා ජීවිතේ හොයා ගන්න ඕනේ මලියත් ජීවිතේ මේ කියන්නේ අර අතනින් පටන් ගත්තර කවුරුත් කියන එක නෙමෙයි තමන් හිතන්නේ තමන් ඇනලයිස් කරගන්නවා තමන් කවුද ඕක තමයි අපේ සමාජයේ නැත්තේ අපේ ජීවන රටාවල නැත්තේ ඒ කියන්නේ දෙමෝපිය හිතනවා මේක කරන්න මට සමාජලට අර ප්‍රසිද්ධ දෙයක් තියෙනවා නේ කියන්නේ තමන් ඒ කියන්නේ ඒක ටිකක් ලංකාවේ ප්‍රසිද්ධයි කියන්නේ ගොඩක් අය විවේචනය කරනවා තමන්ට වෛද්‍යවරයෙක් වෙන්න බැරි වුණා නම් තව මොකක් හරි වෙන වෘත්තියකට යන්න බැරි වුණා නම් දරුවව ඒ තැනට ගෙනියන්න try කරනවා කියලා හැබැයි ඊටත් වැඩි එහා ගිය මං හිතන්නේ ආකල්පමය වශයෙන් දැන් ඒක තියෙන අර විභාග තරඟනේ ආකල්පමය වශයෙන් අර මේ සංවර්ධනය කරන්න තල්ලුවක් පෞල් ඇතුලේ ඒ කියන්නේ පෞල් සංස්ථා ඇතුලේ අපිට දකින්න තියෙන අඩුයි. ඒ කියන්නේ කාගේ හරි දෙයකට යටත් වෙලා තමයි ළමයි කැමතිස්සෙම ඉන්නේ. එයාගේ අදහස් ඉන්නේ නැහැ එළියට කොයි වෙලාවක. අපි ඒක දකින්න පුළුවන් මම දකින විදිහේ එක කියන්නේ දැනුම අධිකම නේද? කියන්නේ දැනුම කියන්නේ පොතපත දැනුම නෙමෙයි. හරි. සමාජීය දැනුම දෙමාපියන්ට නැහැ වටපිටාවටත් නැහැ. හැමෝම මේ රාමුවක කොටු වෙලා හැමෝම බයයි මේ අවුට් ඔෆ් බොක්ස් හිතන්න මාරු බයයි. ඒක අපේ දරුවන්ට දෙන්නෙත් නෑනේ. එහෙම ඉඩ දෙන්නේ නෑ ගොඩක් වෙලාවට. ඉතින් ඒගොල්ලෝ හරි පව් එහෙම බැලුවහම. හැබැයි අනිත් පැත්තට ඒගොල්ලන්ට එහෙම මල්ලේ දැන් අපි කියනවා නිදහස දෙන්න ඕනේ කියලා. දැන් ඔකේ හොඳම දේ කියන්නේ දරුවන්ට නිදහස දෙන්න ඕනේ කියලා කොහොමද ඒගොල්ලන් තනියම වැඩ කරගන්නේ. එහෙනම් එයා ඒ තැනට අපි දිනු කර තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට දරුවව බය නැතුව සමාජයට යවලා එයා පුද්ගලික හැකියාවට නිදහස දීලා මේ හරි අපිට බයක් නැහැ. ඔයා තීරණේ අරගෙන ඔයා හරි කියලා ඉතින් දෙක කරන්න කියලා අපිට කියන්න අපිට නිකම් මේ දරුවව එහෙම දාන්න. එතකොට අපි ඒක අපි මොකද්ද කරන්නේ? සාල දෙයක් ඒක. ඒක දැන් ඔයා කිව්වා වගේ අර මේ දැක්ම කියන එක හරි වැදගත්. ඇටිටියුඩ්ස් ප්‍රශ්නනේ හැමතැනම තියෙන්නේ. දැන් අපේ ඇත්තටම සමාජයේ දිහා බැලුවොත් ප්‍රශ්න නැහැ මල්ලි. ඒ කියන්නේ වෙන රටවල වගේ මිනිස්සු මේ මහා ප්‍රශ්න නැහැනේ අපේ මිනිසුන්ට ඇත්තටම තියෙනවා මං කියන්නේ ආර්ථික ප්‍රශ්නද වෙන වෙනම තියෙනවා. නමුත් අර වෙන දෙයක් තියෙන්නේ. ඒක හරි අමාරු ඒක පුද්ගල අනුබද්ධයි කියලා. ඒක කොහමද ඔයා හිතන්නේ මට වෙනස් කරන්න බෑ ඔයානේ ඔයාව හැඩගස්සව ගන්න ඕනේ අන්න ඒකයි තියෙන්නේ. අනිවාර්යම මං හිතනවා මේ ගැඹුරු සංවාදවලට යෙදෙන ඔබට එහෙම නැත්තම් මේ මතු පිටින් හරි ජීවිතේ දකින්න කැමති ඔබටත් මේ පාර්ශව දෙකටම දැනෙන්න තමයි ඇය කතා කරන්නේ. ඉතින් තරගක්කේ දැන් අපි කතා කරොත් එහෙම දැන් රිලේෂන්ෂිප්ස් තියනවානේ. දැන් ගොඩක් අපි දකින දෙයක් තමයි අක්කේ දැන් පෙම්බතා පෙම්මතිය වෙන්න පුළුවන්. එහෙම නැත්තම් බිරිඳ සැමියා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් හුදෙක් යාළුවෝ දෙන්නෙක් කියමු. එහෙම වෙන්න පුළුවන්. මේ හැමදෙනාම ගැටෙද්දි මේ මිනිස්සු මොකද්ද ගැටණේ කියදෙනවා. ඒ කියන්නේ හොයනවා පන්නනවා ත්‍ෘෂ්ණාවෙන් අල්ල ගන්නවා මම මගේ කරගන්නවා මේ තුල අර අල්ලගෙනම තමයි ඉන්නේ. ඒ අල්ල ගැනීම තුල පීඩාව වේදනාව පමණයි තියෙන්නේ. මම දකින ඔබ එකතනකදී කියනවා ආදරේ නම් අතාරින්න කියලා. ඉතින් මම කැමති විචනයක් කරන්න. ඒකේ දාලා කොහොමද ආදරේ නම් අතාරින්න කියලා. කිව්ව ඇත්තම ඇත්ත. ඒ කියන්නේ අල්ලගෙනම තමයි මගේ මාතය මගේ ඒක එහෙම තියෙන කවුරුවත් කගේවත් නෙවෙයිනේ මල්ලි. අපි දැන් විවාහයක් හරි රිලේෂන්ෂිප් එකද විවාහයක් කියමුකෝ. ඕක දැන් සමහරෙන් අපේ රටේ තියෙන අවුරුදු 30ක් 35ක් වෙනකොට ඉතින් කසාදයක් බඳිනවා. ඊට පස්සේ ළමයි හදනවා. ඊට පස්සේ ගෙවල් දොරවල් ගන්නවා. යානවා ගන්නවා. මෙහෙම පොඩි රටාවක් තියෙනවා. ඉතින් මං කියන්නේ ඒක වැරද්දක් නෑ. අපි සංස්කෘතිය හරි ලස්සනයි. ඔක්කොම තියෙනවා. මං කියන්නේ ඒක අපි පොඩි පොඩි අවුල් වල ඉන්න එක දැන් මේ කාලේ වෙනකොට ඒ පරම්පරා කීපයක් යනකොට අවුල වැඩි වෙලා තියෙනවානේ. ඒකට බොහෝ හේතු තියෙනවා. අපි හැමදාම කතා කරන්නේ. මම හිතන්නේ ඊට වඩා ගැඹුරට ගිහින් අපි නිවැරදි කරගන්න ඒක කොහෙද කියලා අපිට පාරවල් හොයාගන්න ඕන. ඊට වඩා සාර්ථකයි නේක.
ඉතින් අර ඔයා කිව්වා වගේ අල්ලා ගැනීම. ඒ කියන්නේ දැන් ඔකට අර අර හරි සරල උදාහරණයක් තියෙනවා. විද බාණ්ඩයක් එම්බු විදුරුවක්. ඔක අතේම තියාගෙන හිටියාම තමයි සමහරලාට මම අල්ලගෙන හිටියොත් ඔක වැටිලා බිඳෙන්න තියෙන එකට වැටෙන්නේ. වටිනා බාණ්ඩයක් එම්බු. ඒක පැත්තක කියන්නේ පැත්තක කියන්නේ අයින් කරන එක නෙමෙයි. ඒක තමයි ගෙදර ලස්සන්ට තියලා අපි එහෙමනේ. පරිස්සම් කරනවා කියන්නේ වෙන දෙයක්. හැබැයි ඔක අපේ අතීතයේ තිබුණා මාලි ලස්සන්ට. අපේ පර අපි කියන්නේ පැරණි සංස්කෘතිය ඇතුළේ ඒ අය අර ඒක හරි පුදුම දෙයක් මම දන්නේ ඒගොල්ලන් මේ ඒ ඒ මම කියන්නේ මගේ මව නෙමෙයි ඊටත් කලින් පරම්පරාව ඒ කියන්නේ අපේ ආච්චිලාගේ පරම්පරාව කියන්නේ ඒගොල්ලෝ හරීම සබඳතා මම හැම සාකච්ඡාවකම මේව ගේන්නේ ඇයි කියලා සමහරවිට හිතනවා ඇති මොකද මම එහෙම ගේනවා අපේ පැරණි සංස්කෘතියේ පොඩි ලක්ෂණ මම හරි ආදරේ ඒවට මම මේ කල්චර් එක වෙනස් මේ මේ විවේචනය කරන කෙනෙක් නෙමෙයි මම හැබැයි මම හරි ඕපන්ලි හිතන කෙනෙක් මම කියන්නේ කවුරුවත් කාගේවත් නෙවෙයි. හැබැයි එහෙනම් ඒකයි කොහොමද අපේ ආචිලා හිටපු කාලේ ඒ සංස්කෘතියයි කොහොමද ගලපන්නේ පුළුවන්. ඇයි දන්නවද? ඒ මට මතකයි අපේ ආචිලා ලොකු අම්මලා ඒගොල්ලෝ ඒගොල්ලන් කතා කරන්නේ හරි පරිස්සමෙන්. ඒ කියන්නේ දැන් අපි වචනයක් කිව්වොත් ඒක ගන්න බෑනේ අය. දැන් අද කාලේ බලන්න ඔයා කොයි රිලේෂන්ෂිප්ස් ඇතුලේ තියෙන්නේ ගැටීම් කියලා. මොන තරම් දේවල් කියා ගන්නවද බැන ගන්නවද? හැබැයි අය ආලු වෙලා තිනා ටික කාලයක් කොහොම ගිහලා ඒක කැඩිලා යනවා ඒක පවතින්නේ. හැබැයි වචනයක් කිව්වට පස්සේ ඒ වචනය අපව ගන්න බෑ කියලා අපි හිතනවා නම් අපි හරි ආදරවන්ත නම් අපි හරි පරිස්සම් කරනවා නම් අපේ බැඳීම. මම කියන්නේ හොඳම වචන. ආදරේ නම් පරිස්සම් කරනවා. හැබැයි අල්ලගෙන අත් ඒ කියන්නේ බදාගෙන ඉන්නේ නැහැ මේ ඔයා. අයිති කරගෙන මම මගේ මගේ කරගන්න. ඒක අපි අපි විවාහයක් ඇතුලේ බලාපොරොත්තු වෙනවා ගැළපී. කොහේද මේ ගැළපෙන්නේ ඉන්නවා කියන්නේ බන් මට උදාහරණ. ලෝකේ කොහෙද ඉන්නේ සිද්ුවත් යශෝදරා වගේ පාරමිතම් පුරන අය ඇරෙන්න නෑ මං කියන්නේ බයොලොජිකලි ගත්තොත් ගත්තත් පිරිමියයි ගැහණියයි කියන දෙන්න සම්පූර්ණයෙන්ම වෙනස් දෙන්නේ ඒතර මේ විවාහය ඇතුළට රිලේෂන්ෂිප් එක ඇතුළට යන්නේ ඒගොල්ලන්නේ එතනින් වෙනස් දෙවලුත් තියෙනවා මං කියන්නේ පොදුවේ අපි ගත්තාම අපි දකින්නේ ඒක එතකොට ඒක ඇතුලේ අපි උත්සාහ කරනවා ගලපන. ආ මං හොයනවා මට ගැලපෙන කෙනෙක්. එහෙම නැහැ. එහෙම ගැලපෙන්න ඕනෙත් නැහැ. මං කියන්නේ විවාහයක් තුලින් වුණත් අපි බලාපොරොත්තු වෙන්නේ එතන තියෙන අර දරුවෝ හදලා නැත්නම් මේ මේ පවුලක් හැටියට ගෙනියන එක සෙක්ෂුවල් ලයිෆ් එක විතරක් නෙමෙයි. යාළුවෝ දෙන්නෙක් වගේ. ඒ කියන්නේ මොන වැරද්ද කළාවත් බිරිමියෙකුට පුළුවන් වෙන්නව තමන්ගේ මනුස්සයෙක් ගැන බිරිඳට කියන මගේ ඇති මෙහෙම දෙයක් වුණා. තමගේ අම්මට එනකොට එයා තමයි ඉන්නේ සමීපමයි කරන්නේ හැබැයි මම කියන්න පුළුවන් තද කාලේ බෑ වැරදි කිව්ව සමාව කරොත් සමාව දෙන්නේ නැහැ ඉතින් ඒ මම කියන්නේ ඒ විශ්වාසය සහ ඒ ගෞරවයෙන් ඒ බලා ගැනීම පරිස්සම් කිරීම ඕක තමයි තියෙන්නේ අකිල ඔබ කියන්නේ මේක ඔබ සූක්ෂම විදිහට මේක කියන්නේ ඔබ කියන්නේ වැරදියක් කරලා ඇවිල්ලා කියලා සමාව දෙන්න කියන එක නෙමෙයි ඔබ කියන්නේ මේක හොරෙන් වෙනවා පෞල් සංස්ථාවතල හොරෙන් වෙනවා මිනිස්සු මේවා කරන හැබැයි කියන්නේ සමාවක් ලැබෙන්නේ නැති හින්දා කිසිම දෙයක් කියන්නේ නැහැ ඔබ සමාජගත කරන්න හදන්නේ කියන ඔබ අතින් යම් හෝ දෙයක් වුණත් ඔබ ඇයට හෝ ඔබට ඒ දේ කියන්න පුළුවන් මට්ටමට සමීප වෙන්න මම කියන්නේ යාළුවෙක් වගේ වෙන්න වුණොත් අපිට ඕන දෙයක් කියන්න පුළුවන් ඒකෙන් කියවෙන්නේ නැහැ වැරදි කරනවා කියලා ඒ කියන්නේ දැන් ඔය ප්‍රශ්න තියෙනවනේ විවාහ ජීවිතය ඇතුලේ හැබැයි අපිට කොච්චර මුර කරත් වහිතන්නේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක ඉල්ල ගන්නවා ඊට පස්සේ ෆෝන් එකේ ඔය අනුමත කරනවා මන් නැහැ අපි කවදාවත් මගේ චන්දනාගේ පාස්වර්ඩ් අපි දන්නේ නැත්නේ අපි ෆෝන් බලන්නෙත් නැහැ කෝල් එකක් ආවට අපි ඒව විවාහ ජීවිතේ නම් අවුරුදු කීයද විවාහ ජීවිතේ සෑහෙන කාලයක් සෑහෙන කාලයක් ඉතින් මං හිතන්නේ ඒ වගේ පටු තැන්වල හිටියොතින් හරි අමාරුයි ඉතින් ජීවිතේ හරි අමාරුයි මං හිතන්නේ එහෙම අමාරුවෙන් අපි රැක ගන්න අවශ්‍යත් නැ ඉන්නවනම් ඉන්නවා මම කියන්නේ ආදරේ නම් ඇත්තටම ආදරේ නම් එහෙම මේ අර කොරමිත් කර ගන්න නැහැ ඔය කියන්නේ අර පස්සෙන් ගිහිල්ලා මේ රහස් හොයන්න එහෙම අවශ්‍ය නැ ඒක පරිසම් කරන්නත් බෑ මල්ලි මිනිස්සු කියන අය වෙනස් වෙනවා හැබැයි කෙනෙක් වෙනස් වුණා නම් ඒක ඒක සුබද සාකච්ඡා කරලා ඇයි එහෙම වෙනස් වුනේ කියලා බලලා ඒක සුදුසු තීරණයක් ගන්න මිනිස්සුන්ට නිදහස් තියෙනවා අපේ රටේ එහෙම නැහැනේ අපේ රටේ ප්‍රශ්නයක් ඇති වුණොත් නැහැ කසාදයක් කරොත් ඒ දෙන්න ඒක ඇතුළේ ඉන්නම ඕන මරන්න
සම්බන්ධයක් ඇතුළේ වාකේවගේ තරුණ පරම්පරාවත් පරම්පරාවටත් ඒක තියෙනවා. මම කියන්නේ ඒගොල්ලන්ගෙන්නේ අපි විවාහ ජීවිතය කියන එක දැන් ඊළඟට දකින්නේ. පරම්පරාවල් ඔහොම ගෙනියනවානේ. ඇයි අපිට සංස්කෘතිය ඉස්සරහට ගෙනියන්න අපේ සමාජයේ ඉස්සරහට හැදෙන්න. දරු පරම්පරාවන් හැදෙන්නනේ මේව ඕන නැතනි. සත්තු වගේ වෙ නිකන් ඉන්න පුළුවන්. එහෙම නෙමෙයි. අපි මිනිස්සු හැටියට යම් පිළිවෙලකට රටාවකට ජීවත් වෙනවා. ඒක ඇතුලේ මනුස්සයෝ වගේ වෙන්න. මම ආදරය කියන එක මිනිස්සු අඳුරන්නේ නැහැ. ඒක ලෝකෙ දිහා බලුවත් පේනවා. ආදරය කියන එක මල්ලේ ඒක හරි පුළුල්. ඒක විශ්වීය සංකල්පයක් මට දැනෙන විදියට. විශ්වීය භාෂාවක්. ඔව්. ඔයා කැමති නැහැ ඒක වෙන ප්‍රශ්නයකට හරවල මගෙන් අහන්නත් පුළුවන් නැත්නම් මං කියවට කියාගෙන යන්නත් පුළුවන්. මේවයි දන්නවද? මට එතෙන්ට කනෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මං කියන්නේ ආදරය කියන එක තාම මිනිස්සු තේරුම් ගන්න නැහැ මන්නේ. ඇයි දන්නවද? දැන් ඔයාට හිතුණු දේ නෙවෙයි මම මේ කිව්වේ. ඔයාට හිතුනේ මිනිස්සුන්ගේ අතර තියෙන මේ මට හිතුනේ එහෙම. ඔයා දැන් හිතුවේ මිනිස් මිනිස් සම්බන්ධතා ගැන වගේ ඔළුවට ආවේ. මං කිව්වේ ඒක නෙමෙයි. ආදරේ කියන්නේ මන් ඉන්න ඔබට යන දෙයක් නේ. සත්තා සීපාව පවදාස් කරට පව. මං කියන්නේ දැන් ලෝකයේ දිහා බලනකොට අපි මූණ දිලේ ඉන්න ප්‍රශ්න. මම දකි මම මේ මම හිතන්නේ ටිකක් අන්න එහෙම. ඒ කියන්නේ ලෝකේ අපිට හැමදේම අපිට සුවපහසුවෙන් ජීවත් වෙන්න හදලා තියෙනවා. දැන් හිතන මේ ප්‍රෝග්‍රෑම් එක මේ රෙකෝඩින් එක කරන්න මේ වටපිටාව අපිට තියෙනවා. මොනවා හරි මේ කාලගුණික දේශගුණික ප්‍රශ්න යතර මහා වැස්සක් මෙතන වැටුනොත් අපිට ඩිස්ටර්බ් වෙනවා. සුළි සුළඟක් ආවොත් අපිට මේක කරන්න වෙන්නේ නැහැ. අපි ජීවිත ප්‍රශ්නයක් යන. එතකොට එහෙම නැතුව අපිට අර ලස්සන ජීවිතයක් ගත කරන සුබදාහමින් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. මේක දුන්නේ කවුද දන්නේ? ඇයිද දන්නේ දුන්නේ මිනිසුන්ට? ඇයිද කියන එක දන්නේ නැහැ. එතකොට සුබදාහමයි අපි අතරේ යම් මොකක් හරි ආදර බැඳීමක් තියෙන හින්දානේ මේක වෙලා තියෙන්නේ. හැබැයි අපි ඒක තේරුම් ගන්න ඉන්නවද? නැහැ. මේ සුබදාහමට වෙලා තියෙනකින් අපිට වෙනවා ඒක තේරුම් ගන්න නැහැ. හැබැයි ඔයාටයි මටයි සමහරට රිද්දනව වෙන්න පුළුවන් සුබදාහමට රිද්දනකොට. හැබැයි ඒක හැමෝටම එහෙම නැහැ. හැබැයි අනිත් අය රිද්දුවත් ඔයාටයි මටයි ඒකේ ප්‍රතිඵලයක් විඳින්න වෙනවා. අන්න ඒක. මං කියන්නේ ඒක තේරුම් ගන්න නැහැ කියලා. ආදරය කියන සංකල්පය එච්චර ගැඹුරු. තේරුම් ගන්න නැහැ අපි. අනිවාර්යයෙන්ම. දැන් අපි දකිනවාක්කේ පාසල් අවදියේ ඉන්න පුංචි දරුවෝ පවා මේ ආදරයට යනවා. හැබැයි කොහෙදෝ තැනක ඒගොල්ලන් අතරමං වෙනවා. ඒ කියන්නේ ආදරය කිව්වොත් එයා මගේ. මෙයා මගේ. එතකොට මෙයා මේ කවුරුත් ආශ්‍රය කරන්න බෑ. මගෙත් එක විතරයි. එතකොට වෙන කෙනෙක්ට කතා කරන්න බෑ. ෆෝන් එක ට්‍රාන්ස්පරන්ට් වෙන්න ඕනේ. එතකොට මේගොල්ලෝ හැම වෙලේම නිතර නිතර තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කර ගැනීමෙන් තමයි සමස්ත ජීවිත කාලය ගත කරන්නේ සහ විඳෝමි. මම හිතන්නේ ගොඩක් දෙනෙක් අලුත් රිලේෂන්ෂිප්ස් මගේ විචනයක් නෙමෙයි. මට නිකන් දැනෙච්ච දෙයක්. ඒ කියන්නේ අලුත්ම ඒ කියන්නේ මෑත කාලේ අපි දකිනවා අර කියන්නේ ඒවා සම්බන්ධතා හැදෙනවා කැඩෙනවා වගේ කියන්නේ වේගෙන් ඒවා වෙනවා අර්ථයට යනවා. හැබැයි ඒක තැනකවත් නවතින්නේ නැහැ. නිකන් පොඩක් හති වැටෙනවා. හැමතැනක මේ රටාව තියෙනවානේ. දැන් ඒ පිළිබඳව ඔබ මොන විදිහට දකින්නේ? කියන්නේ යම් වෙනස් වීම මේ විදිහට දරුවෝ හිතුවොත් මේ විදිහට අපිට වෙනස් වෙන්න පුළුවන් වගේ දැක්කොත් අක්ක මොන විදිහටද ඒක දකින්නේ? මට හිතෙන මලේ එතනක් තියෙන්නේ වටිනාකම් පිළිබඳ ප්‍රශ්නය. දැන් ආදරය කියන එකටම හරියටම සම්බන්ධ මයිද? ඒක දෙවනි කාරණේ වගේ. ආදරය කිව්වම දෙවනියට කියවෙන්නේ නිකන් අපි මේ කියන්නේ පළවෙනි ලියුවොත් ආදරය ගරු කිරීමෙන් පටන් ගන්නවා කිව්වොත් මන් දන්නේ මම හරිද මන් දන්නේ අනිවාර්යෙන් මට හිතෙන්නේ මම නම් එහෙමයි මම කෙනෙකුට ආදරේ නම් මං හරියට එයාට ගෞරව කරනවා ඒක මේ බාල්දුනීමක් නෙමෙයි නමුත් බොහෝ අය හිතන්නේ නෑ මෙයාට මනසකින් වෙන්න ඕනේ නෑ මම මගේ මේ දේවල් ටික තියෙනවා මම ලොක් එකෙක් කියන්නේ එහෙම නෑ ආදරේදී ඒව නැහැ කියන්නේ ඇත්තටම ආදරේ කියන්නේ අනිත් කෙනාව ගරු කරන එක එක කරුණාව දක්වන එක දුක සැප හොයලා බලන එකනේ මට මේ ප්‍රශ්නයක් වුණා කියලා කියන්න පුළුවන් ඉස්සරට අඬන්න පුළුවන් ඉස්සර hina වෙන විදිහ යන ඔය ඔක්කොම තියෙනවනේ එතකොට මම කියන්නේ දැන් අලුත් පරම්පරාවට ඒ වටිනාකම් පිළිබඳ පාඩම අපි උගන්වන්නේ නැතුව මේක කරන්න බෑ ඒ වටිනාකම් කියන එකත් මල්ලි ඒ කියන්නේ
ඒක අපිට අමුතුවෙන් මේ අර අර එකක් ගණන් පාඩමක් වගේ දෙන්න බෑ මෙහෙමයි කියලා. ඉතින් කොහොමද ඔක කරන්නේ? මට තේරෙන්නේ නැහැ කොහොමද ඇත්තටම කියන්නේ කියලා අපි. දැනෙන සුන්දර මිනිසුන් ගොඩාක් දුරට මේක පරිස්සම් කර ගන්නවා. හැබැයි පරිස්සම් කරනවා. මම ගොඩාක් දුරට පරිස්සම් කරනවා. මම දන්නවා ඒක. නමද සමාජයේ ගත්තාම ගොඩක් දෙනෙක්ට මේ පරිස්සම් කරන දේ තුල ඒකෙන් තම විහිළුවක් වගේ දැනෙනවා. අර ඒ දැනීම ඒ ඒ ඒ ඒ ඒ ටච් එක දැනෙන්නේ නැති අයට ඒක දැනෙන්නේ නැහැ. ඒ තුල වටිනාකම. හැබැයි වටිනාකමක් දැනගත්ත කෙනා ඒ දේ දන්න කෙනා ඒක ආදරෙන් වැරද ගන්නවා. සහර මේක පොඩක් ආදර සම්බන්ධයක් තියෙනවා කියන තව කෙනෙකුට පේන්න කරන එකක් වගේත් එහෙම පොඩි එකකුත් මම දැකලා තියෙනවා සමහර අයගේ. ඒ විවේචන නෙමෙයි මට නිකන් දැනෙන දේවල් ඒ හරියට දන්නේ නැහැ. මම නිකන් පොඩක් අර ඔය ගැන මම සාමාන්‍ය නව කතාවක් ලියද්දි මොනව හරි අලුත් දෙයක් එකතු කරනවා මම අර හැමතිස්සෙම අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ හොයන මොන මොනවද මේ කාලේ කොහොමද? සෝෂල් මීඩියා එක කොහොමද? අනිත්‍ය කොහොමද? මිනිස්සු කොහොමද? මම හරි මං ආසෙක වැඩිපුර මේ කේක දෙවල වලට හිර වෙන්නේ නැතුව මේ ඉන්නේ මම වැඩ වලට යන්නේ නැති අයියේ කියලා අහනවනේ. මේ ටීවී එකෙන් දකින්න ආසයි මේ මාසේ කේක මගේ ෆෑන්ස් කතා කරලා කියන ඉතින් මම නොයන්නේ මට ඔය හිතන්න ඕන වෙලාව. ඇත්තටම මං හොයනවා මට මම ඉදිරියට ලියන පොතේ ඔයා ඔය අහන ප්‍රශ්න ටිකට උත්තර දීවෝ වේද. ඉතින් මේ පොතත් මතක් කරමු එලි දැක්ුණාට පස්සේ. අකේ ඔය ගැන හැමදාම කතා කරනවනේ ඊට වඩා වටිනවා ඔය කතා මට හිතෙනවා. අනිවාර්යයෙන්ම अके एक्कम दें मट कैमती चुटक वेनसारकट अभी कथागरम वाग जीवित अचीवमेंट्स अभी रंग शिल्पिनादर अचीवमेंट्स तेना लेखिका वक्र अचीवमेंट्स तेना तो निवेदिका वक्र अचीवमेंट्स तेना अभी चुटक ये मत के फ्लैशबैक मुखद समार अपे प्रेक्षक इन पुला मे तार काव्य कौद के मे इतिहास दिखने वबड़े वस्ता पुटक मत कर गोल्डन मेमोरीज ඒ කියන්නේ මම මෙමරිස් වලට ආසයි. ඇත්තට මම මතක එකතු කරන කෙනෙක්. හරියට මම මතක ඒ කියන්නේ මම මේ මොහොත් දැන් ඕනම වෙලාවක ඕනම කාලෙක මම මේ මොකක් හරි මොහොතක් මට රසවත්. මම ඒක එකතු කරගන්නවා. මම කවදාවත් මට ඒ කියන්නේ දැන් මම දැන් දවසක් මගෙන් ඉන්ටර්විව් එකකදී ගර්ල් කෙනෙක් ඇහුවා මේ තරුණ प्रश्न टीका प्रोडक्ट नेगेटिव पैक मंगित प्रश्न थिंकोट मनोहर दुष्कर्ता जीवित प्रश्न समारोह मंगे वचन मारो मम्मार कटकाल दुख समारोह නෑ ඒක වෙන්න බෑනේ එකක්වත් නැද්ද මතක් කරන්න එහෙනම් මං කෝ එනම් ඔයාගේ ඉන්ටර්විව් එක සාර්ථක නෑනේ අපි වෙන දවසක වෙන එකක් කරමු කියලා කොහොමද අපි ඒක පස්සේ කරා වෙන විදිහකට ඒක නෙමෙයි මං කෝ පුතා එහෙම නෙමෙයි මට එහෙම තිබ්බේ නැතුව නෙමෙයි මොකද මං ඊව ආ මාර දුකක් මං වින්ද කියලා මම එකතු කරන්නේ එක විදිහ මම ඒව මට ඒක පරිම සතුට ව්‍යාපෝ හැල්ල බලද්දි ඒක මට අලුත් අත්දැකීම හැම තැනකම මට මගෙන් තවත් මොකක් හරි සාකච්ඡාවක දේව මොනවාරි වෙනස් කරන්න ඕනද කියලා අතීතයට ගිහිල්ලා වෙනස් කරන්න කැමතිද කියලා දැන් සෑහන කාලයක් ජීවිතේ ගලාගෙන ආවම සමහර අය හිතන නෑ මේක මෙහෙම නෙමෙයි අර විදියට වුණා නම් හොඳයි කියලා මම කැමතියි මම කැමති මේ වෙලා තියෙන ටික මේ විදියටම මට ආයෙ chance එකක් දුන්නත් කවුරු හරි මේක වෙනස් කරන්න මම ආස නැහැ ඒකෙන් අපිට ගොඩක් අපිව නැති වෙන්නත් පුළුවන් ඒ වෙනස් කිරීම තුල අපි දන්නේ කොහෙටද යන්නේ කොහෙටද යන්නේ කියලා දන්නේ සහ අපි ඒ හැම දෙයක්ම ජීවිතේ ලස්සන කරලා තිනු හරියට බැලුවා හැබැයි ඒක හරියට මැනේජ් කරගන්න ඕනේ නැත්නම් ඉතින් ඒක අර කනගාටුවක් දුකක් වෙන්නේ මම හිතන්නේ කල්පනා කරන එක කරගත්තේ නැති වුණත් හරියට ඉතින් මම හිතනවා මේ වචන ටික තුල අපිට සුවිශේෂී බවක් තියෙනවා මොකද මේ කලාකාරිනිය මය දැන් අපි හැම දෙයකටම වඩා ඉස්රාඩ කියලා බලව සුන්දර ලේඛිකාවක්නේ ලේඛිකාවක් කියන්නේ සෞරුද්ද හදවත් අවදි කරන කියවන්නන්ගේ පිපාසය රසය මේ හැමදේම කැටි කරගන්න කෙනෙක්නේ ඉතින් ඒ නිසාම අපි බැලුවොත් ලංකාවේ පමණක් නොවේ සමස්ත ලෝකයේම මේ අකේ ලේඛිකාවෝ ගත්තාම ලේඛිකාවෝ ලේඛකයින් ගත්තාම මේ සියලුම දෙනා ජීවිතේ දකින විදිය වෙනස් ඒ කියන්නේ රයිටර්ස් එකේ තියෙනවා අනිවාර්යම වෙනස් ඒ නිසාම තමයි
අර සඳහන් කරපු ඉන්ටර්විව මම වගේම තව අක්ක ඉන්ටර්විව කරන්න ආපු කෙනාගේ ප්‍රශ්න වලට මේ නෙගටිව් පිළිතුරු ඔබට නැති උනේ මොකද මේ ලේඛිකාවන් ලේඛකයින් කියන පිරිස මේ ජීවිතයේ යම් තාක් දුරට හොයාගෙන තියෙන්නේ ඇත්ත ඔයා මාව කියවලා හොඳට හරි සතුටුයි ඒක මං මං ආසයි එහෙම ඒ කියන්නේ මම කියවන්න පුළුවන් කියන්නේ ඒක ඇත්තටම ඒක ඒක මගේ මේ මේ මම දන්නේ ඒක වාසනාවක් කියලා මට හිතෙනවා මේ ඇත්ත එහෙම හොයාගෙන තියෙන අය මම 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 බලාපොරොත්තු දැන් ඔය වුණේ අතීත කතා ඒ ඒක පිළිවෙලට කියන අවශ්‍ය නැ ගොඩක් දෙනෙක් දන්නවනේ මම කොහොමද මේ ෆීල්ඩ් එකේ ඇවිල්ලා තියෙන්නේ කියලා මට චුට්ටක් අක්කේ මේ මේ නම් වශයෙන් කියන්න ඕනේ ඔබ මේ සුමති සම්මාන හරි මොන හරි මේ තියෙන සම්මාන ටිකක් අපි කියමු සුවිශේෂීම දේවල් ටික. ඔතනට මේ මට අර දැන් සාමාන්‍යයෙන් කලාකරුවෝ අඩුයි වෘත්තීන් يعني ක්ෂේත්‍ර කිහිපයක එකවර හම් වෙනවා. මල්ටි ටාස්කින්. එතන වගේ පළවෙනි පොත අන්දරමණ්ඩිය කියන එක මම ගුණසින් එකෙන් කරේ පළවෙනි පොත. ඒකට යවන සම්මාන හම් වෙනවා. ඊට පස්සේ लंकावे अति बहुत ऐतिहासिकारिणी उदाहरण चरित चंदन ලංකාව දන්නව නේ ඉතින් ආදරය කරන්න චන්දන සූර්ය බණ්ඩාර එතකොට අපි දැන් දන්නා මේ රහස් පරීක්ෂක කතා කියව කරන තව විවිධ ශාස්ත්‍රවල කෝචින් කරන ගිම්හාන් සූර්ය බණ්ඩාර මොවුන්ට අඩිතාලම වැටෙනවා නිසැකෙන්න අම්මාගෙන් සහ තාත්තාගෙන් නමුත් ජීවිතය කියා දීම තුළින් ඔවුන් ඔවුන්ගේ ගමන සකියව නිර්මාණය කරගෙන යනවා අපි දකිනවා ඉතින් ඒ නිසා දැන් අපි ඔවුන්ව දැක්කාම अत्र गौरव अति विनवाने मठ गाम मम गिमा लुकुयावलने मे नम ओह मम पुड कियवदी लुकु वटिनाक अयटवड लसन शाप देवल दाकिन ओ निर्माण कराने कोहमद निर्माण कराने कोहमद සතුටු විවාහෙම අදහස් දෙකකින් ගැන ඒ කියන්නේ මං තනේ ඒ අම්මා තාත්තාට අහන තියෙ ලොකුම මේ කියන්නේ ඒගොල්ලෝ අන්තිම ජීවිතේ ලොකුම සතුටු වචනනේ සතුටක් විතර දැනෙන වචන ඒක තමයි ආඩම්බරය කියන්නේ දරුවෝ ගැන ඒ කියන්නේ මං අර කිව්වාගේ කලිනුත් අර අපි ඒ කියන්නේ ඒගොල්ලන්ට අර දේවල් පීඩනයක් නැතුව නිදහස්ව ඉන්න පළවෙනි දේ අපි හොඳ आदर ඉතින් අර ට්‍රිප් එකක්වත් යන්න දෙන්නේ කියලා සමහරලාට ඒ දවස්වල කියන ට්‍රිප් එකක් යන්න ඕන එහෙම එහෙම යන්න දෙන්නේ නැත්ති මොකද අර ඒ හැදෙන කාලේ ඔව් ඒ අපි ආදරයට තමයි එහෙම කරන්නේ හැබැයි අපි ඊට පස්සේ තේරුම් ගන්නවා එයා ඒ කියන්නේ යම් විදියකට එයා වර්ධනය වෙලා එයා කියන්නේ එයාට දේවල් තේරෙනවා සමාජය ගැන තේරෙනවා එයාව කඩන්න බැරි තැනකට ආවට පස්සේ අතාරිනවා වගේ දෙයක් නේද ඔව් එයාගේ ඒ කියන්නේ එයාව දැන් අපේ संस्कृति तव प्रश्न यार धर्व विशेष पिरी धर्व कुमार मेगोलांगार एगोलो अलू जीवित अम्मात लोभ अम्मलाटे एक गेलो इक विनम कथाकर निशा हर पीड़न अभी अतहरी धर्व अमे हरी बल तपे निमे विन जीवित अतीन अभी तम නමුත් අපේ නෙමේ යාගේ උන්ගේ ආත්මය උන්ගේ අනාගතය උන්ගේ ලෝකය ගොඩනගා ගන්න දෙන්න ඕනේ ඔව් ඒ කියන්නේ ඒක හරිනම් හරිනරක ඒක අපිට කරන්න බෑ එහෙම අසාධාරණයි
එතකොට හැබැයි දරුවන්ගෙත් ඒක එහෙම තමන් ගොඩ නැගුණා කියලා දෙමව්පියෝ එක්ක තියෙන අර ආදර සම්බන්ධය ඒක 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 තියෙන්න ඕන මෙහෙම ටච් එකේ තියෙන්න ඕන ඒක තියාගන්නවා ඒගොල්ලෝ ආයෙ මෙහෙම කිව්වා එහෙම කියලා මම කියන්නේ නැහැ ඒ කියන්නේ ඒගොල්ලෝ බිඳවන්න දෙමව්පියෝ ගැතින් එහෙම වැරදි වෙනවා සමහර ලාගේ බිඳෙනවා ඒ කෙනෙක්ව ෆ්‍රේස් කරන අනිත් කෙනාව වටලා එක සංසන්දනය කරනවා නැත්නම් මොනවා හරි ඒ වගේ ප්‍රශ්න එනවා කියලන් කියන තැනටම සමහර පවුල් වල මම දැකලා තියෙනවා ඒගොල්ලෝ තරහ වෙනවා ඊට පස්සේ ඒ කියන්නේ ඒක හරි අමාරුයි ඒකට දෙමව්පියෝ දා වගේ කියනවා කියලා මම දකින විදිහට ඉතින් මගේ පවුල් ඇතුළේ මම හිතන අම්මා කියන කෙනා ඒ තාත්තා තමයි මේ පවුලේ ඉන්න ලොකු ශක්තිය يعني ගා ලොකු පර්සනැලිටි එක එතකොට ඒ ඒක එහෙම තියෙද්දි අම්මා තමයි ඒක අර හරි පරිස්සම් කරලා තියාගන්නේ ඒ වචනේ මම ආසයි කියන්නේ පරිස්සම කියන්නේ පරිස්සමින් බලාගන්නේ හැම සම්බන්ධතා ආරක්ෂා කරගන්නේ ඒගොල්ලෝ බලාගන්නේ කෑම බීම හදන එකේ ඉඳන් මම තාමත් ඒක කරනවා මගේ මොන වැඩේ තිබ්බත් මගේ අතින් කෑම වෙලා මම මේ වැඩ ටික කරනවා මං කියන්නේ අම්මා කෙනෙක් අතින් ඒ ටික වෙන්න ඕන ඉතින් එහෙම වෙන පරිසරයක ගැටුම් අඩු ඉතින් දරුවන්ට දිනු වෙලා ඉන්න දැන් සමහර වෙලාවට දැන් තාරකක් මෙහෙම දෙයක් තියෙනවා ගොඩක් දෙමව්පියන්ට ප්‍රශ්නයක් තියෙනවා මේ තමන්ගේ දැන් දරුවෝ උස්මාත් වෙද්දි ලොකු වෙද්දි මේ පවුලෙන් ඈත් වෙනවා. ගෙවල් වල නැහැ. අපි දරුවෝ හැදුවට ළමයි ගෙවල් වල නැහැ. රැඳෙන්නේ නැහැ. ඉතින් දැන් ඔබ කියන මේ ආදරය එහෙම නැත්නම් මේ පරිස්සම් කිරිල්ල තුල අර ඈතට යනවට වඩා එකතු වෙන්නම හදනවා. ඔවුන් අර චොඹගත්තෙන් ලං වෙනවා. එනවා ඒයි දන්නවද? ගෙදර ඉන්න කියලා කිව්වට ඒක ගෙදරක් වෙන්නේ බෑ. මම අර කියාගෙන ගියේ ඒක මනින්න තියෙන දේවල් අර මේ තියෙන මේ අපිට ඇහැට පේන තියෙන දේවල් නෙමෙයි එතන වෙන දෙයක් විතරට ආවහම ඒ තියෙන උන අම්මා එලි ගිල මහන්සියට ගෙදර අම්මා ඒ ගෙදරට ආව මාර සැපයි කියලා හිතන තැනට ඒ ගෙදර මේ සුපිරිම එහෙම තැනක් වෙන්න ඕනේ නැහැ ඒක සාමාන්‍ය ගයක් වෙන්න පුළුවන් හැබැයි එතන ආදරේ තියෙනවා නක් ඔය ඔය කියනවා කිව්වා වගේ අර කලින් ඒ ප්‍රශ්න එන්නේ නැහැ ඒගොල්ලෝ ඈත් වෙන්නේ නැහැ ඒගොල්ලෝ ලං වෙනවා තමයි පැල්පතක වුණත් අර හැමෝගෙම මූණවල වල හිනාව පිරিলা කියන්නේ දැන් මොනද සමහර මම දන්න මගේ යාළුවෝ ඉන්නවා ඒ කියන්නේ හරි අතලොස්සක් ඉන්නවා දැන් ලොකු ෆන්ක්ෂන් එකක් තිබ්බ උනත් ඒක ස්කිප් කරලා ගෙදර තියෙන චූටි ෆැමිලි පාටි එකට යන මගේ යාළුවෝ ඉන්නවා දෙතුන් දෙනෙක් මම හිතන මෙතනත් ඒ කෙනෙක් ඉන්නවා එහා පැත්තේ මොකද මේ ඒ වටිනාකම මේ පවුලල තියෙනවා ඔබ දන්නව කවුද කියලා මේ මොකද මේ පවුල් වල මේ සබැඳියාව අර පරිස්සම් කිරිල්ල තියෙන හින්දා. ඉතින් කිය අපි දෙමෝපියන්ට එහෙම නැත්තම් මේ මේක බලන ප්‍රේක්ෂකින්ට කියන්නේ අපි ආරාධනා කරන්න ඕනේ අර තමන්ගේ දරුවෝ එහෙම ගෙදරින් එළියට යනවා නේ කියලා කියන්නේ නැතුව ඔබ මේ පවුල තුල ආදරේ ගොඩනගලා තියනවාද කියන දේ. ඒක ඇත්තටම දැන් උදාහරණයක් ගත්තොත් අපි නම් විභාගයක් කියන දැන් අපේ රටේ තියෙන විභාගයකට මූණ දෙනකොට අර ඒ රේස් එකට ගෙනිහිලා ඊට පස්සේ ආවේ පීඩනෙත් එක්ක යවල එකේ එයා බැරි වෙලා හරි එතනින් ෆේල් වුණා. ඒ කියන්නේ එයා එකෙන් වැටුණා. හරියට අපි හිතමු ලියා ගන්න බැරි වුණා. ඊට පස්සේ එන ඒ දෝෂාරෝපණය. ඒක දෙමාපියන්ටත් ලොකු ප්‍රශ්න තියෙන වෙන්න පුළුවන්. ඒගොල්ලෝ සල්ලි වේදම් කළා නැති මොකද තියෙන සියලුම දේ මේකට කැප කරනවා වෙන්න පුළුවන්. නමුත් කල්පනා කරන්න ඕනේ මේ දෙන පීඩනේ එලා දැන් ලංකාවේ ලොකු ප්‍රශ්න තියෙනවා ළමයින්ට ප්‍රශ්නයක් වුණාම අම්මට තාත්තට කියන්නේ නැහැ ඒගොල්ලෝ කියන්නේ බයයි එහෙම නෙමෙයි මොන දේ වුණත් මෙහෙම එකක් වුණා කියලා කියන්න පුළුවන් ඒ කිව්වොත් අම්මා මට බනි අරදම තාත්තාත් එක්ක පොඩි ඩිස්ටන්ස් එකක් තියාගන්න ඕනේ අපි පොඩි එකක් තියෙන්න ඕන මොකද මේ පර්සනැලිටි එකේ විදිහට තමයි හැදිලා තියෙන්නේ ඒතර ඒගොල්ලෝ සාමාන්‍ය අර කරට කර එහෙම ඉන්න යන්නේ නැහැ නේ යාළුවගේ ඉන්නවා යාළුවගේ ඉන්න හැබැයි අම්මා එක්ක තමයිනේ ගොඩක් අර දේවල් කතා කරන්නේ එතකොට ඒ අම්මට පුළුවන් ඒ ටික තග්ගාල බැලන්ස් කරගන්න ඉතින් අර එතකොට එළියට ගිහිල්ලා ළමයට ප්‍රශ්න කාත් එක්ක කතා කරන්න ඕනේ කාගවත් පිටක් ඉල්ලන්න අවශ්‍ය නැහැ සමහරවිට ඒක දිවිනසා ගැනීමක් දක්වා වී හැකි ඇයි එහෙම වෙන්නේ අපි මෙයා මෙහෙම වුණා කියලා අපි දොස් කිව්වට ඒතුළ හොයාගෙන ගියොත් ඒක පුදුම ප්‍රශ්න අකිට මට මේ මකනේ මම අවුරුදු මං හිතන්නේ 15ක විතර 12ක 15ක අතර කාලෙදී මම බලනවා ඉන්ටර්විව් එක ටීවී එකේ යන එක. ඉතින් ඒක YouTube නම නමකුත් නැහනේ.
මේ ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එක බලද්දී ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ලේඩි ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා දැන් ඔහොම සංවාදයක් ගැන කතා කරනවා. සංවාදයක් ගැන කතා කරද්දී මං කියන්නේ මේ දැන් මට අවුරුදු 12ක් 15ක් කියන කාලේ කියන්නේ දැන් ඔලුව අවුරුදු අපි 10ක් 10ක් 15කට කලින්නේ. එතකොට මීටත් වඩා මේ ඔය විවෘතව කතා කිරීම අඩුයිනේ. එතන ඒ ලේඩි ඩොක්ටර් එකපාරම සඳහන් කරනවා මේ තමන්ගේ දරුවට ඒ කියන්නේ මේ ටීනේජ් එකේ පසු වෙන දරුවට අවශ්‍යයි නම් එහෙම මේ නිල් චිත්‍රපටියක් බලන්න. එහෙම නැත්නම් අපි කිව්වොත් ඇඩල් කන්ටෙන්ට් එකක් මොකක්hari අපි කිව්වොත් මොනවාද බ්ලූ ෆිල්ම් එකක් සරල භාෂාවකට අවශ්‍ය වුණත් ඒකට ඉඩහසර ගෙදර ඒ ළමයට බලන්න තියෙන්න ඕනි කියලා. ඩේට් ඔක්ට ඒ කෝල් එක ගන්නවයි වෙලේ කියන්නේ. එහෙම බලන්න ඕනි කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් අහනද ගෞරවයෙන්? ප්‍රශ්නයක් මොකක් කුමක් හෝ ප්‍රශ්නයක් අහන අතට මොකද අර විදිහට මට එච්චර මතක නැහැ. ඒ අහනවා. දැන් මගේ ඔළුවට යනද ඒක හපු ගමන් අර වැඩසටහන කරන කෙනත් හරින්කම් කලබල වෙනවා. යාට ප්‍රශ්නයක් අහගන්න බැරි වෙනවා. මේ ડોක්ටර් මොනවද කියනවද වගේ කියලා. හැබැයි ඒ පුංචි මනසට මම එදා ඒක හරියට හොඳට අහගෙන ඉන්නවා. ඒ අහගෙන ඉන්න එක තුල එයා ඔය කාරණේ සඳහන් කරන්නේ හිතන්න මම චුට්ටක් කතා කරත් තමයි නේද? හිතන්න දැන් මගේ දරුවා ඒ දවස්වලක්කේ ළමයින්ට ඉන්ටර්නෙට් පහසුකම් ලොකුවට නැහැ. යනවනම් වෙන ගෙදරක කම්පියුටර් එකක් යූස් කරන්න ඕනේ නැත්නම් කැෆේ එකක් යූස් කරන්න ඕනේ. මගේ දරුවා තව ගෙදරක ගිහිල්ලා ඔය අලුතෙන් දැනෙන හැඟීම එක්ක ඔය තියෙන හෝමෝන් ක්‍රියාකාරීත්වය සහ ඔය දැනෙන එකත් එක්ක කැෆේ එකක තව නන්නාඳුරන පිරිසක් ළඟ ඔය හැඟීම විඳිද්දි අලුතෙන් හෝ වෙන ගෙදරක වෙන ආගන්තුක පිරිසක් එක්ක විඳිද්දි මගේ දරුවා කාකා අතර යන්න පුළුවන්ද හැඟීමත් එක්ක? ඉතින් ඒ අවස්ථාව ගෙදර තිබුණා නම් ඔවුන් ආරක්ෂිතයිනේ කියන දේ තමයි සඳහන් කරන්නේ. ඒ පිළිබඳව මෙහෙමයි. ඉතින් ඒකේ පැති කීපයක් තියෙන. ඒ කියන්නේ අපිට ඒක ප්‍රොමෝට් කිරීමක් නෙමෙයි. ඒක එහෙම කරන්න බෑ. අපිට එහෙම කියන්නත් බෑ. ඒක එහෙම අපේ ගෙදර එහෙම සුදුසු වාතාවරණයක් තියෙනවා කියලා ඒක නිකන් ඒක පබ්ලික් කරොත් ඉතින් එච්චර නිකන් ඕපන් කරොත් ඉතින් සමහරට ඒක වෙන පැත්තකට යන්න පුළුවන්. නමුත් වෛද්‍යවරයා සඳහන් කරේ ඒක නෙමෙයි. ඒ කියන්නේ තරුණ කාලේ ඔය ළමයි ඔය කතා වෙනවා. යාළුවෝ එකතු වුණාම කතා වෙනවා. ඒකට මං හිතන්නේ අධ්‍යාපනයේ දැන් ඉන්නේක අධ්‍යාපනයේ පැත්ත ලංක මේ අපේ සංස්කෘතිය හරි දුර්වලයි. දුර්වල තැනක තියෙන. ඒ කියන්නේ ළමයිම තනියම කතා වෙලා ඔය ඒගොල්ලන්ට ප්‍රශ්නයක් එනවනේ. මුලින්ම මේ ගැහණු කෙනෙක් කියන්නේ කවුද, පිරිමි කෙනෙක් කියන්නේ කවුද, මේගොල්ලන්ගේ මේ තියෙන සම්බන්ධතා මොනවද, ළමෙක් හැදෙන්නේ කොහමද, ඕ බබෙක් හැදෙන්නේ කොහොමද, මේ හම්බ වෙන්නේ කොහොමද, ඔය ප්‍රශ්න අහලා ළමයි අහනවා. එතකොට හැම දෙමව්පියෝම කරන්නේ පොඩ්ඩ නිකන් අර ගෑවිල යන උත්තරයක් දීලා මාරු වෙලා යනවා. මොකද හේතුව ඒක කියලා දෙන්නේ තේරෙන්නේ නැහැ. හැබැයි මං හිතන්නේ එහෙම කියලා දුන්නොත් එහෙනම් අම්ම කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ඒක. ළමයි පොඩි ළමයින් දැනුවත් කර තියන්න ඇත්තටම. හරි භාෂා හරි වාක්මාලාව භාවිත කරලා කියලා දුනොත් ලස්සනයි. හැබැයි ඒගොල්ලන් දැන් ඇත්තටම ඔය යම් ළමයින්ට දරුවන්ට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැතිකම. කවුරු හරි නාඳුනන කෙනෙක් ඇවිල්ලා වට කතා කරා. ඔයාගේ ශරීරේ කොහේ හරි අතපත ගන්න ගියොත් ඒක වැරදි. එහෙම කාටවත් ඔයාව අල්ලන්න බෑ. ඒ ඒ ඒ ආදරයක් නෙමෙයි. මගේ දුවේ පැටියෝ පුතේ කියලා ඉවරල සමහර මෙහෙම කරන්න පුළුවන්. එතකොට ඒක ඇත්ත ආදරයක් නෙමෙයි. එහෙම පිට අයට එහෙම කරන්න දෙන්න එපා කියන එක කොහොමත් ළමයිව දැනුවත් කර තියන්න. ඊට අමතරව අර දැන් ඔය sex education කියන එක හරියට හැඟවිච්ච තැනකනේ තියෙන්නේ. ඒක පෞද්ගලික කාලේ තෝ ගොඩක් කතා වුණා. නමුත් ඒක වෙන පැති වලට යනවා. දැන් උක ප්‍රසිද්ධිය ඕක කතා කරාම ඕ වෙන මාකටිං මේ වලට යනවා. ඒක නිසා මම නම් කවදත් එහෙම ප්‍රසිද්ධ කතා කරන්න නැහැ. ඒවා සරලව කිව්වොත් ඒ දේවල් වලට ඒ විදිහට කඩේ යන්නේ නැහැ. මම විකිනෙන්නේ නැහැ ඒක. සහ මම අදහස් ප්‍රකාශ කරන්න මට හොඳ මාධ්‍යයක් තියෙනවා මේ මගේ පොත් වලින්. ඇත්තටම මම කතා කරන්නේ HIV ගැන. HIV කියන එකත් එක්ක ඔය ලිංගික අධ්‍යාපනයේ කියන එක කොටසකුත් තියෙනවා. එතකොට කොන්ඩම් එකක් යූස් කරන එකේ වැදගත්කම ඒකේ ප්‍රධාන දේ. එතකොට මට බය නැතුව මගේ පොතකේ මට සම්පූර්ණ 100%ක් වෘත්තව මම ඒක කතා කරලා තියෙනවා. මම කියන මේ පොත අකි මතක් කරනවා. කියන පාට කියලා ඔය දැන් මට 2018 වගේ අවුට් වුණා. ඒක මේ දැන් නම් පොගේ කාලේ ටිකක් මේ දෙනකේ කතා කරා. කතා පාට ලේඛිකාව තාරක අවසන මුදල් ඇරච්චි අකේ මොන ස්ථාන වලින්ද ගන්න පුළුවන් සරසරි. සරසරි ඔය පබ්ලිෂර් සරසරි කොහොමද?
නමුත් ඕන තැනකින් ගන්න පුළුවන් ඕ HIV living with HIV කියන තීම් එක ඒ කියන්නේ HIV හැදිලා මේ ඉන්න පුළුවන්ද කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවනේ HIV කිව්වම සමහර දන්නෙත් දැන් මොකද එක එක ගැටි අකුරු තියෙනවනේ AIDS කියන අකුරු ටිකෙන්නේ දන්නේ AIDS හැදිලා AIDS හැදිලා ඔහොමනේ කියන්නේ එතකොට හරි බයයි දැන් මේ කොරෝනා හින්දා පොඩ්ඩක් අර AIDS අමතක වෙලා ගියා එහෙම ප්‍රශ්නෙකුත් ආවා මේ එහෙම බැලුවොත් කොරෝනා බහරකනේ AIDS වලට වඩා AIDS වලින් ගැලවෙන්න පුළුවන් ආරක්ෂිත දේවල් කරුතින් නමුත් මේක ඊට වඩා බහරක එහෙම බැලුවොත් ඉතින් ඒක අපි හැම එකෙම අපි පරිස්සම් වෙන්න ඕන කියන එක තියෙන්නේ ඉතින් එතකොට මේ ඒක ඇතුලේ අපි කතා කරලා තියෙනවා මේ කොහොමද ඒ අර කියන්නේ ඒ HIV තියන අයගේ ජීවන රටාව යන විදිය සහ ඒගොල්ලන්ට අපිට තියෙන අපි හැමෝම ජීවිතේ විඳින්න කැමති රස විඳින්න කැමති නේද? ඒ අයට බැරිද? ඒක නෑ. එයාට පුළුවන්. එයාට දරුවෙක් ලබා ගන්න පවා දැන් පුළුවන්. ඒක අලුත්ම පණිවිඩයක් ලංකාවේ ලැබුවා. හැබැයි ලෝකෙ එතනින් එහාට සෑහෙන ගිහිල්ලා. ලෝකෙ වෙන රටවල්. අපේ තාම ඒ අපි බෙහෙත් තියනවා. බෙහෙත් තියනවා කියන එකත් ගොඩක් දැන අය දැනගෙන හිටියේ නෑ. HIV ඇදුනත් අනිවාර්යෙන් AIDS ඇදුනම මැරෙනවා කියලා නේ කියන්නේ. එහෙම නෑ. ඒ ඔය දියවැඩියාව ආව ඒ වෙන තියෙන HIV හැදෙන්නෙත් සම්පූර්ණ මේ नरक प्रवृत्ति ඉතින් ඇයි එහෙම අපේ ඒ ඒ ඒ ප්‍රවෘත්තියක් වාර්තා කරනවා නම් ඒක කරි සිදුවීමට ඇයි ඒක ගන්නෙ මට ඒතර ප්‍රශ්නයක් ආවා ඒක තමයි කියන්නේ මාධ්‍ය පාවිච්චියේ තියෙන බාලකම ඒ කියන්නේ මම හිතන්නේ ethics දන්නේ නැතිකම එහෙම දන්නේ නැත්නම් එහෙම ඉගෙන ගන්න ethics අනිවාර්යයි ඒ ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ සහ ඒකෙන් හානියක් කරන්න නරකයි අපි මෙච්චර මහන්සි වෙනවා ඒ කියන්නේ මේ ඒ සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් මිනිහෙක් මිනිස්සෙක් පෙනුමෙන් විතරක් ලස්සන හිටියනම් දියා ශාරීරිකව නිරෝගීකම යාට තියෙනවා. එතකොට යා ලිංගික වශයෙන් මොකක් හරි යාට රෝගාබාධයක් තියෙනවා. ඒක දරුණු ප්‍රශ්නයක්. ඒක පවුල ඒක තමන්ගේ හස්බන්ඩ් තියෙනවා නම් වයිෆ්ට එන්න පුළුවන්. වයිෆ්ට තියෙනවා හස්බන්ඩ් එන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ අයිතිය ඒක එකෙන් ගැලපෙන එක. එතකොට ඒ අවශ්‍ය දේ ආරක්ෂාවට තියෙන දේ තමන්ගේ ළඟ තියාගත්ත කියන එක වැරද්දක් නෙමෙයි. සහ රාජ්‍ය අනුමත කරපු සෞඛ්‍ය අංශ අනුමත කරපු ලෝකෙම WHO එකෙන් පවා මේක මේන්ලි දීලා තියෙන ගැලවෙන්න තියෙන ලේසිම දේ නැතුව ඒක තමයි වෛද්‍යවරු කියන්නේ HIV භයානක නෑ මේක මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපදින්න ඒක ඒ විතරක් නෙවෙයි මල්ලි HIV විතරක් නෙමෙයි වෙන තවත් නොයි රෝග තියෙනවනේ එතකොට ඒවත් හොඳ වෙන්නේ නැති ඒව ගොඩක් ඒවා එතකොට ඒවෙන් ආරක්ෂා වෙන්න පුළුවන් දැන් ගෙදරක ඉන්න බිරිඳක් හරි අසරණයි මොකද එයාට හස්බන්ඩ් කොහරි වෙන සම්බන්ධකම් තියනවා කියමුකෝ එතකොට එයා මේ ඒ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න නැතුව තමන්ගේ බිරිඳත් එක්ක එහෙම ඉන්නවා නම් ඒ මනුස්සය පවුනේ එතකොට එයා දන්නේ නැහැ නේ එහෙම දෙයක් ඒ කිසිම සමාජයකටවත් කිසිම වැරද්දක් නොකර එයා ආරක්ෂිතයි ඒක ඒවා ලොකු ප්‍රශ්න ඒ කියන්නේ ඒවා මිනිසුන්ගේ අයිතීන් පිළිබඳ ප්‍රශ්න ඉතින් අපි සමාජයේ කතා කරද්දී අපි යමක් වාර්තා කරද්දී අපි පරිස්සම් වෙන්න ඕන අපි මේක අපිට හොදක් කරන්න බැරි නම් අඩුතර නරකක් නොකර ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම පැහැදිලිවම ඉතින් අක්කේ අපි හිතනවා ලස්සන සංවාදයක් අපි අරගෙන ආවා තව ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ඉතින් අර අපේ එපිසෝඩ් එකත් පොඩ්ඩක් අපි ලිමිට් කරන්න ඕනේ හින්දා අද ඔය කියුණාද කොහොමද? නෑ. තව තියෙනවා. තව තියෙනවා. වෙන දවස කියමු. අපි තවත් වැඩසටහනක එකතු කරා. අපි තව අපි අවසානයේ සාරාංශගත කරලා ගමු. දැන් තව මම ප්‍රශ්නයක් යොමු කරන්නේ නැතුව ඔබට තියෙන තව සමාජගත කරන්න ලස්සන පරිවිද ඒ දෙයක් අපි කිව්වොත් මොකද මම දන්නවා ඔබ කියන්නේ නිතැතිම්ම සමාජයට ඔබව හරියට දකපු කෙනෙක් ඔබව හරියට කියවුවොත් ඔවුන්ගේ ජීවිත ලස්සන වෙනවා ඒ ජීවිත යම් තාක් දුරට මම එක්කගෙන මගේ ජීවිතේ
කලින් නංගව ගත්ත කෙනෙක් මම යම් දුරට සතුටුයි අනේ මන්ද එහෙම මට දැන් එහෙම අදහසක් එහෙම එකපාරට එන්නේ නැහැ මම හිතනවා ඉතින් අර කුංචි මනවිදයක් දැන් 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 අපි අපේ කතාබහ ඇතුලේ අපි ගොඩ නැගුවේ අර හරි අර විශ්වීය සංකල්පයක් කියන ප්‍රේමය ආදරය ගෞරවය අනේ ඒ ටික ආරක්ෂා කරගෙන අපිට අර ආපහු අපේ ජීවිත දිහා හැරිලා බලන්න පුළුවන් නේද තමන් දිහා අපි කවදාවත් එහෙම බලන්නේ නැහැ තමන්ගේ ඇති මොන වැරද්දක් වෙලා තියෙනවද කියලා එහෙම බලන්නේ නැහැ හිතන්නේ එමෙ හිතන්න පුළුවන් නම් කාරුණික වෙන්න පුළුවන් නම් සතුටින් ඉන්න පුළුවන් නම් මම කියන්නේ අර මේ තමන්ට දැනෙන්න සතුටින් ඉන්න පුළුවන් නම් තමන්ට දැනෙන්න ඕනේ ඒක සතුටින් ඉන්නවා කියන්නේ ඒක ඇත්තටම මේ ඒක නිදහස් ජීවිතයක් ඒ නිදහස් ජීවිතය ගත කරනවා නම් අනිත් අයට තියෙන එන ඒ තමන් නිසා අනිත් අයට වෙන්න තියෙන ප්‍රශ්න ටිකත් අඩුයි එතකොට අපිට මේ ප්‍රශ්න කියලා පේනේවත් ගොඩක් දුරට මට හිතෙන්නේ අඩුයි ඒ නිසා අර ආපහු තමන් දිහා එන්න බලන්න කියන පණිවිඩය දෙන්න මම කැමතියි අනිවාර්යයෙන්ම ඉතින් ටෝකිත්වි වැඩසටහනත් එක්ක නැවත වරක් එකතු වුණාට ගොඩක් ස්තුතියි ආදරණීය තාරකක්කේ අපි තවත් වැඩසටහන් වලදී ඉස්සරහට කතා කරමු මම හිතනවා අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයන් ඉතාමත්ම ආදරෙන් මේක වැළඳගනි මට මතකයි ඔබ අපි එකතු වෙලා මගේ ටෝක් ෂෝ පටන් ගත්ත මුල්ම අවධියේ කරපු වැඩසටහනත් කිසිම ප්‍රවන්දන වැඩසටහනක් නැතුව කිසිම බූස්ටින් එකක් නැතුව මම හිතන්නේ 2000 ලිමිට් එක ගිහිල්ලා තියෙනවා මගේ අප්කමින් නාලිකාවත් එක්ක සංසන්දනය කරලා බලද්දි හොඳ ප්‍රතිචාර තිබුණා ඉතින් ඔයගලට පුළුවන් මේ වැඩසටහනත් පිටිපස්සට ගිහිල්ලා තාරකා වාසල මුදලාච්චි කියලා මගේ YouTube channel එකේ search කළොත් ඒකත් බලන්න. ඉතින් එකතු වුණාට ගොඩක් ස්තුතියක්. අපි තවත් ලස්සන කතා භාගයකට ආයෙත් එකතු වෙමු. ආයිබෝ.